කාර් එකක් සෙට් කරගන්න පටන් ගත්තා. කාර් එකක් වාහනයක් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ වේගයන්. ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයාත් එයාගේ සාපේක්ෂතාවාදය තුලින් මේ වේගයන් ආශ්‍රිතව එයා කල්පනා කරලා හොයාගත්ත මේ විශ්වයේ අපිට නොතේරෙන මානයන් තියෙනවා කියලා. ප්‍රධාන වශයෙන් කාලය සහ අවකාශය තුල. ඉතින් අද මේ වීඩියෝ එක දෙලින් මම කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයාගේ විශේෂ සාපේක්ෂතාවාදය පිළිබඳව. මේ වේගයන් ආශ්‍රිතව කොහොමද එතුම තේරුම් ගත්තේ මේ විශ්වයේ අපේ මනසට නොතේරෙන මේ අද්භූත කාල අවකාශයේ හැසිරීම කියලා. මේ සාපේක්ෂතාවාදය පිළිබඳව කරන පළවෙනි වීඩියෝ එක නෙමෙයි අපි වීඩියෝ කීපයක්ම කරා මේ සාපේක්ෂතාවාදය ගැන කතා කරන්න. මේ විශේෂ සාපේක්ෂතාවාදය ගැන කතා කරන වීඩියෝ එක. ඔයගොල්ලෝ පළ මුල් කී වීඩියෝ ටික බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. බොහෝ කරුණු කාරණා කතා කරා, අයින්ස්ටයින් මහත්තයා ගැන කතා කරා, සාපේක්ෂතාවාදයේ ඉතිහාසය ගැන කතා කරා. අන්න ඒ වීඩියෝ ටික බලලා ඇවිල්ලා මේ වීඩියෝ එක බලන්න මුල් කී වීඩියෝ බැලුවේ නැත්නම්. අයින්ස්ටයින් මහත්තයා විශේෂ සාපේක්ෂතාවාදය පාවිච්චි කරලා ලෝකයට පැහැදිලි කරා මේ අපිට නොතේරෙන අද්භූත හැසිරීමක් මේ කාලය සහ අවකාශය තුල තියෙනවා. මේක අපිට ඉස්සරහට හදාරලා පාවිච්චි කරන්න පුළුවන් ටයිම් ට්‍රැවලින් කරන්න උනත්. ඒ කරුණු සියල්ල කතා බහ වුණා මේ විශේෂ සාපේක්ෂතාවාදය තුල. දැන් මේ වීඩියෝ එකේදී ප්‍රධාන වශයෙන් කතා කරන්න බලන්නේ මේ වේගයන් පාවිච්චි කරලා කොහොමද මේ කාල අවකාශයේ අද්භූත හැසිරීම තේරුම් ගන්න කියලා බලන්න තමයි මේකෙදී උත්සාහ ගන්න. විශේෂ සාපේක්ෂතාවාදය තුල කතා වෙන ප්‍රධානම තර්කය තමයි ඒකාකාරව ඒක රේඛීයව ගමන් කරන වස්තුවක් මත ඉන්න පුද්ගලයෙකුට ඒ වස්තුව ගමන් කරනවද නැද්ද කියලා තේරුම් ගන්න බෑ. දැන් උදාහරණයක් විදියට මම මේ ගේ තුල මම මේ පොළොව මත කොහෙවත් වේගෙන් ගමන් කරන්නේ නැහැ. මම ඉන්නවා එක තැන නැවතිලා. නමුත් මේ එක තැන නැවතිලා ඉන්නේ මේ පොළොවට සාපේක්ෂව. මම මේ විශ්වයේ අනිත් ග්‍රහ වස්තුන්ට අනිත් මන්දාකිණි වලට සාපේක්ෂව මම අධික වේගයෙන් මේ විශ්වය තුල ගමන් කරනවා. ඒ විශ්වය තුල අධික වේගයෙන් ගමන් කරන බව මට තේරෙන්නේ නැහැ. මගේ ඇඟට තේරෙන්නේ නැහැ. පරීක්ෂණයක් කරලා මේ ගේ ඇතුළේ ඉඳගෙන මට කියන්න බෑ මම මොන වේගයකින් මේ විශ්වය හරහා ගමන් කරනවද කියලා. කියන්න පුළුවන් වෙන්නේ මේ විශ්වයේ වෙනත් ග්‍රහ පද්ධතීන්ට වෙනත් මන්දාකිණි වලට සාපේක්ෂව මේ මගේ වේගය කියන්න පුළුවන් මේ විශ්වය තුල කොයි වගේ ආකාරයෙන් ගමන් කරනවද කියලා. දැන් ඒක අපි වෙනත් ක්‍රමයකට පොඩ්ඩක් ඉතාමත්ම සරලව හැමෝම දන්න උදාහරණයක් අරගෙන කතා කරන්න බලමු. අපි ගමු කෝච්චියක්. කෝච්චි පාරක අයිනේ ඉඳගෙන මම මේ කෝච්චියේ වේගය මනින්න තමයි උත්සාහ ගන්න. මග ළඟ තියෙන ඔරලෝසුවක්. ඔරලෝසුවේ තත්පර කට්ට ගමන් කරද්දි මම ගණන් කරනවා මාව පහු කරගෙන පෙට්ටි කීයක් යනවද කියලා. දැන් මේ ඔගොල්ලෝ දකින කෝච්චිය මාව පහු කරගෙන පෙට්ටි දෙකක් යනවා එක තත්පරයක් ඇතුළත. එතකොට මම මේකේ වේගය කියනවා තත්පරයට පෙට්ටි දෙකයි. හරි. ඊළඟට හිතන්න මම මේ කෝච්චියත් එක්ක අධික වේගයකින් කෝච්චි පාරේ කෝච්චියට සමාන්තරව දුවනවා. එතකොටත් මම වේගය මනිනවා. මට සාපේක්ෂව කෝච්චියේ වේගය කොච්චරක්ද කියලා. මම දුවද්දී මේ කෝච්චියේ වේගය මට සාපේක්ෂව එක පෙට්ටියයි. මාව පහු කරගෙන එක පෙට්ටියයි යන්නේ. දැන් මුලදී වේගය මට සාපේක්ෂව තත්පරයට පෙට්ටි දෙකයි. දුවද්දී මට සාපේක්ෂව තත්පරයට එක පෙට්ටියක්. මේ එකම කෝච්චිය. මේක අගයන් දෙකක් උනාට කාටවත් තේරෙනවා මේක කොහොමද උනේ කියලා. ඇයි මෙහෙම අගයන් දෙකක් ආවි කියලා කාටවත් තේරෙන්නේ. ඊළඟට අපි බලමු ආලෝකය. හිතන්නකෝ මේ කෝච්චිය නෙමෙයි දැන් යන්නේ කෝච්චි පාර උඩින් යන්නේ ලොකු ආලෝක කදම්බයක්. කෝච්චි පාරේ එක පැත්තක ඉඳලා ලොකු ෆ්ලෑෂර් එකක් ගන්නවා. කෝච්චි පාර උඩින් යන්නේ ලොකු ආලෝක කදම්බයක්. දැන් මම නැවතලින් ඉඳගෙන බලනවා කොච්චරද මේ ආලෝකයේ ප්‍රවේගය කියලා. තත්පරයට කිලෝමීටර් 103ක් විතර. ඊළඟට මම අධික වේගයෙන් මේ කෝච්චියට සමා මේ ආලෝකයේ කදම්බයට සමාන්තරව දුවනවා. අර කෝච්චියත් එක දිව්වාගේ අධික වේගයෙන් දුවනවා. හිතන්නකෝ මම ආලෝකයේ ප්‍රවේගයේ භාගයේ වේගයකින් වගේ අධික වේගයෙන් දුවනවා කියලා. එතකොටත් මම මනිනවා මේ ආලෝකයේ ප්‍රවේගය. පුදුමට කාරණේ කියන්නේ මේ ආලෝකයේ ප්‍රවේගය දුවද්දී දුවන වෙලාවේ මනින්දි තප්පරයට 103ම තමයි. කිලෝමීටර් 103යි. අර මුල් කී වේගයම තමයි මේ විශ්වය තුල ආලෝකයේ ප්‍රවේගයේ නියතයක් මොන කෙනාට මොන වේගයෙන් ගමන් කරන කෙනාට සාපේක්ෂව මැන්නත් ආලෝකයේ ප්‍රවේගය එකමයි. ඉතින් මේක දැන් අර කෝච්චියේ වේගයත් එක්ක බලද්දී තරමක් පරස්පර විරෝධී. ඉතින් මෙන්න මේ පරස්පර විරෝධීතාවය සහ මේ ආලෝකයේ නියත වේගය පාවිච්චි කරලා ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්තයා කිව්වා මේ
දකින්න කාලය සහ අවකාශය අපි දකින්න දේ නෙමෙයි ඇත්තටම සිද්ධ වෙන්නේ. මේ තුල යම් කිසි গুপ্ত දෙයක් සිද්ධ වෙනවා මේ වේගයනුත් එක්ක. මේ අద్భుත හැසිරීම ක්‍රම දෙකකට ඒ විශේෂ සාපේක්ෂවාදී තුලින් කතා කරා. එකක් තමයි ටයිම් ඩයිලේෂන් කියන එක. අනිත් එක තමයි ලෙන්ත් කන්ට්‍රැක්ෂන් කියන එක. මෙන්න මේ කාරණා දෙකින් තමයි මේ ආලෝකයේ වේගය මේ විශ්වය තුල නියතයක් උනේ. දැන් මොකද්ද මේ ටයිම් ඩයිලේෂන් කියන්නේ? අපි ටයිම් ඩයිලේෂන් තේරුම් ගන්න පහසු වෙන්න අපි හිතමු අර කෝච්චිය තමයි ආලෝකයේ වේගය කියලා. එතකොට ආලෝකයේ වේගය නම් කෝච්චියේ වේගය දුවත් නැමතිලා ඉදිද්දි තත්පරයට පෙට්ටි දෙකයි දුවද්දි තත්පරයට පෙට්ටි දෙක වෙන්න ඕනේ. ඒ ආකාරයටනේ ආලෝකයේ හැසිරුනේ. දැන් කොහොමද මේ නැමතිලා ඉදිද්දි තත්පරයට මාව පහු කරගෙන පෙට්ටි දෙකක් යන්නත් දුවද්දි මාව පහු කරගෙන පෙට්ටි දෙකක් යන්නත් පුළුවන් වෙන්නේ. මේක මෙහෙම වෙන්නේ අර මුල්කී කාරණා දෙක නිසා. ටයිම් ඩයිලේෂන් සහ ලෙන්ත් කන්ට්‍රැක්ෂන් කියන කාරණා දෙක මාර්ගෙන් පුළුවන් මේ කෝච්චියට නියතාගයක් පවත්වා ගන්න. කෝච්චිය කියන්නේ ආලෝකයේ වේගයට නියතාගයක් පවත්වා ගන්න. අපි බලමු ටයිම් ඩයිලේෂන් කියන්නේ මොකක්ද කියලා. දැන් ටයිම් ඩයිලේෂන් කියන්නේ දැන් නැවතලෙන්දි මාව පහු කරගෙන පෙට්ටි දෙකක් ගියානේ. දැන් දුවද්දිත් මාව පහු කරගෙන පෙට්ටි දෙකක් යන්න නම් ටයිම් ඩයිලේෂන් වෙන්න ඕනේ. ටයිම් එක හිමින් ඇදෙන්න ඕනේ. ටයිම් එක ගලන්න ඕනේ හිමින්. දැන් නැමුතිලා ඉදිද්දි තත්පර කට්ට ගිය වේගයට නෙමෙයි මම දුවද්දි තත්පර කට්ට ගමන් කරන්න ඕනේ. දැන් මේ මෙන්න මේ animation clip එකෙන් ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ඇති නැමුතිලා ඉදිද්දි තත්පර කට්ට ගිය කාලය වගේ දෙගුණයක කාලයක් ගියා නම් මම දුවද්දි අනේ දෙගුණයක කාලය තුල පෙට්ටි දෙකක් මාව පහු කරගෙන ගමන් කරන්න පුළුවන්. එතකොට ඒ හේතුව නිසා මට කියන්න පුළුවන් තත්පරයට පෙට්ටි දෙකයි කියලා. හැබැයි අර නැමතිලා ඉදිද්දි ගමන් කරපු තත්පරය නෙමෙයි දුවද්දි ගමන් කරන තත්පරය. ඊට වඩා ලොකු කාලයක් ගියා දුවද්දි තත්පරය ගමන් කරන්න. ඒ කියන්නේ වස්තුවක් යමකට සාපේක්ෂව අධික වේගින් ගමන් කරද්දී ඒකේ ගමන් කරන ඒකේ ගලන කාලයේ අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට time dilation කියන්නේ මොනවද? මොකද්ද length contraction කියන්නේ? දැන් length contraction එක අනුවත් අර කෝච්චියට මාව පහු කරගෙන පෙට්ටි දෙකක් යන්න පුළුවන් දුවද්දි. ඒක මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ. දැන් නැවතලා ඉඳිදී මාව පහු කරගෙන පෙට්ටි දෙකක් ගියානේ. දැන් දුවද්දිත් මාව පහු කරගෙන පෙට්ටි දෙකක් යන්න නම් මේ length contraction අනුව අපිට මේ ආකාරයට හිතන්න පුළුවන්. දැන් දුවද්දි මම පහු කරගෙන එක පෙට්ටියයි ගියේ. දුවද්දි මම පහු කරගෙන බාගෙ පෙට්ටි කීයක් ගියාද? දැන් එක පෙට්ටියක් හැදිලා තියෙන්නේ බාග පෙට්ටි දෙකක් ඉන්නේ බාග කෑලි දෙකක. හිතන්නකෝ දුවද්දි මේ කෝච්චිය කොට වුණා කියලා. ඒ කියන්නේ එක පෙට්ටියක් පෙට්ටි බාගයකට කොට වුණොත් අර දුවද්දි තප්පරයක් යන්ති අර බාග පෙට්ටි කෑලි දෙකක් යන්න පුළුවන්. අන්න ඕක තමයි length contraction කියන්නේ. ඒ කියන්නේ යමක් වේ අධික වේගෙන් යමකට සාපේක්ෂව ගමන් කරද්දී අර ගමන් කරන වස්තුව කොට වෙනවා ගමන් කරන දිශාවට. දැන් මේ කෝච්චිය අධික වේගෙන් ගමන් කරද්දී කෝච්චිය කොට වෙනවා. කෝච්චි පෙට්ටි කොට වෙනවා. අර ලොකු පෙට්ටියක් බාග පෙට්ටියක් බවට පත් වෙනවා. අර මුල්කී ගමන් කර තප්පර කාලය ඇතුළතම පෙට්ටි බාග පෙට්ටි දෙකක් ගමන් කරන්න පුළුවන්. එන්න ඕක තමයි length contraction කියන්නේ. එතකොට මෙන්න මේ ක්‍රම දෙකම මේ විශ්වය තුල සිද්ධ වෙනවා. යමකට සාපේක්ෂව යමක් අධික වේගයෙන් ගමන් කරද්දී ඒකාකාරීව ඒ අර මුල්කී වස්තුවට සාපේක්ෂව අර ගමන් කරන වස්තුව තුල කාලය අඩු වෙනවා. ඒ වගේම තමයි මුල්කී වස්තුවට සාපේක්ෂව අර ගමන් කරන වස්තුව ගමන් කරන දිශාවට කොට වෙනවා. දැන් මේක අපිට මැනලා කියන්න හරි අමාරුයි. මොකද අපිට තේරෙන්නේ නැහැ මේ ගමන් කරන වස්තුව මත ඉන්න කෙනාට තේරෙන්නේ නැහැ මේ කාලය අඩු වුණාද කියලා. මොකද සියලුම පද්ධතීන් වල මේ කාලය සහ මේ දිගේ වෙනස් වීම සිද්ධ වෙනවා. අඩි රූලක් අනම් මනින්න බෑ. මොකද අඩි රූලත් කොට වෙනවා. පරමාණුක උපපරමාණුක අංශුන් මේ සියල්ලම මේ කාලය වෙනස් වීමටත් මේ දිගේ වෙනස් වීමටත් බලපානවා. ඒක නිසා මේවා මැනගන්න අමාරුයි. නමුත් මේ දේ පාවිච්චි කරන්න පුළුවන් අපිට ටයිම් ට්‍රැවලින් වලට. ඒ වගේම තමයි මේ දේ වෙනත් බොහෝ කරුණු වලට පාවිච්චි කරන්න පුළුවන්.
එකතු වෙන මාත් එක්ක මෙච්චර කලක් එකතු වෙන්නේ නැත්තම් බොහෝ දේවල් අපි කතා කරනවා ඉතාමත්ම සරලව. ඉතින් මෙච්චර කලක් මාව දිරි ගන්නපු ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. පාසල් යන නංගිල මලේල මට බොහොම මැසේජ් එවල තිබ්බා. ඒගොල්ලන්ගේ පාසල් වල මේ වීඩියෝ පෙන්නනවා කියලා ගුරු මහත්තුරු ගුරු දෙමෝපිය මට මැසේජ් එවල තිබ්බා. බොහොම ස්තුතියි ඔබතුමන්ලට. මම හිතන්නේ අපි උත්සාහ ගත්තොත් අපේ ඉදිරි පරම්පරාව මීට වඩා හොඳ තැනකට ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ මේ විද්‍යාව තාක්ෂණය සහ කලාව පිළිබඳව ඇති වෙන කෘතුහලය වැඩි කළා. ගිහිල්ලෙන මම සම්පත් වීඩියෝ කතාවලින්.